කොහොමද යාළුවනේ? අද බලන්න යන්න ඉතින් ඉන්නේ පාකේකට. මේ පාකේකේ නම ගිම්මේ ගයා තේමා පාකේක. මේ තියෙන්නේ නම් සවුත් කොරියා වල ගිම්මේ නගරයට ආසන්නව. ඇත්තම ප්‍රදේශයක තමයි පිහිටලා තියෙන්නේ. මාරම ලස්සනයි. අපි යන ගමන් ඉන්නේ. අපි ගිහිල්ලා බලමු ඉදිරියට. මගේ ට්‍රැවල් ඔන් YouTube channel එක වීඩියෝස් හොඳ නම් ලයික් කරන්න, කමෙන්ට්ස් කරන්න, ෂෙයා කරන්න. අමතරව විශේෂයෙන්ම subscribe කරන්න. ඉදිරියන වීඩියෝස් බලන්න. පාකේ නම අද ඇත්තරම හවස වහිනවා කියලා තියෙනවා. අඳුරුයි, සෙනඟත් අඩුයි. ඉස්සරහට කියලා බලමු. තියෙන ඇතුලේ මේ පාක ඇතුලේ මැප් එක ඇත්තරම මාරම ලස්සනයි. මේ පරිසරය පොද උස් ප්‍රදේශයක නිසා ගොඩක් ලස්සනයි. අපි ඇතුලට ගිහිල්ලා බලමු. සඳහන් වෙන ආකාරයට මෙම පාක් එක සාදන ලද්දේ ඉතිහාසයේ ගයා රාජධානිය සම්බන්ධ කොටගෙන මෙහි අධ්‍යාපන විනෝදකාමී ඒ වගේම ඉතිහාසය පිළිබඳ ගොඩක් කරුණු විස්තර දැනගන්න පුළුවන්. අපි ඇතුළට ගිහිල්ලා බලමු. මේ තියෙන සකුරා ගහක් ඇතර මල් පිපිලා තියෙන මාරුම ලස්සනයි. පාක් එක ඇතුළට යන්න ඕන. මෙතනින් ටිකට් අරගෙන අපි ටිකට් අරගෙන ඇතුළට යමු. පාක් එක ඇතුළට ගිහලා බලන්න විතරක් නම් කොරියන් වොන් වලින් නම් ඕචනමක් වගේ වෙන්නේ. කෝවිඩ් ප්‍රශ්නෙත් එක්ක මේ පාකේට යන හැමෝම ඇතුළට ගද්දි උෂ්ණත්වය බලලා තමයි ඇතුළට ගන්නෙ. මේ ඉදිරියේ පෙනෙන වේදිකාවේ තමයි මොහුන්ගේ සංස්කෘතික අංගයන් තියන්නේ, විශේෂයෙන් නැටුම් ගැයුම් ආදිය. මේ දවස්වල නම් මං හිතන්නේ කොවිඩ් ප්‍රශ්නෙත් එක්ක කැන්සල් කරලා මං හිතන්නේ තියෙන්නේ. ඇත්තම මාරම ලස්සනයි.
අපි ඇතුළට ගිහිල්ලා බලමු. ඇතුළේ සුන්දරත්ය. අපි උදේම ආව ඒවනට පොඩ්ඩක් සෙනඟනක් අඩුයි. මේ පේන්නේ කොරියන් ජාතිකයින් කේබල් මත බයිසිකල් පදිනවා. අපිත් යන්න හිතන් ඉන්නේ රවුමක්. බලමු. මේක හදලා තියෙන්නේ කොන්ක්‍රීට් සහ සිමෙන්ති වලින්. අපි උඩට ගිහිල්ලා බලමු. ඇත්තරම වටේම විවේ හොඳටම ලස්සනට පේනවා. ඇත්තරම මාරම ලස්සනයි. පාකක උස ස්ථානයක පිටලා තියෙන්නේ. වට ඒරියා එක විවේක ලස්සනට පේනවා. මාරම ලස්සනයි. ගැවිල්ලම බලන්න ඕනේ ඉතින්. තමයි කේබල් මත බයිසිකල් පදන් යන්න තියෙන්නේ. ඇත්තටම 100%ක් සේෆ්ටි. මම යාළුත් එක්ක ඇත්තටම පොඩ්ඩක් ඒ අත්දැකීමත් විඳින්න ඕන. මේ කේබල් මත බයිසිකල් පැදලා මාරම අත්දැකීමක් ගත්තා. මේ කේබල් දෙපැත්තේ දුර මීටර් 500යි.
එතරම වටේ මේරියක පේනවා මාරම ලස්සනයි. තොරතුරු වගේම ඉතිහාසය පිළිබඳ ගොඩක් දැනගන්න පුළුවන්. මේ පේන්නේ පුස්කොළ පොත් සහ අතීතයේ රජවරු භාවිත කරපු යුද උපකරණ ඇතුළේ කෑම බීම හැම පහසුකම් තියෙනවා. නවාතැන් පහසුකම් වෙනම තියෙනවා. පොඩි බඩිගින්නක් ආවා ඊට පස්සේ අලුත් එක්ක කන්න කියලා ආවා. ඇත්තරම මේ කොරියන් සුප් එක බොන්න හේජන් කුක් කියලා. අපි ගිහිල්ලා රස විඳලා බලමු හොඳයිද නැද්ද කියලා. මේ පාකේගේ ලොකු ඒරියාවක් තියෙන නිසා එක වීඩියෝ එකකින් කරන්න අමාරුයි. ඒක නිසා මම තව වීඩියෝ එකක් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒකත් මගේ යාළුවෝ බලන්න. ඇත්තටම මගේ YouTube channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න. හැමෝටම ජය වේවා. බොහොම ස්තුතියි.